ආයුබෝවන්. අද දවසේ ඔබේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉලක්ක සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවස සම්මත රාජ්‍යවර්ෂ 2019 ඔක්තෝබර් මාසේ 3 වැනි බ්‍රහස්පතින්දා දවස. අද ඉරුදාවනේ උදේ 5:58ට ඉරබැසීම සිදු වෙන හවස 6:01ට. ඔබ සමහරට රාහු කාලය ගැන හිතනවා ඇති. එමනම් අද රාහු කාලය පවතිනවා 1:28 ඉඳලා 2:58 දක්වා කාලය තුළ සවස් වරුවේ. අද සුභ දිසාවෙන් උතුරු දිසාව. ඉතින් රාහු කාලයෙන් තොරව උතුරු දිසාව බල ඔබේ සියලු සුභ කටයුතු ආරම්භ කිරීමට සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඉතින් අද උපදින දරුවන්ට නම් තියන්නත් සුභ අකුරු මම කියන්නම්. තා ථ ද ධ න කියන අකුරු. තා ථ ද ධ න කියන අකුරු මුලට තියලා සුභ ගණයකින් හොඳ අර්ථයක් තියෙන නමක් තිබ්බොත් අද බිහි වෙන දරුව වාසනාවන්ත දරුව වෙන්න හේතු වෙනවා ඇති. ඉතින් අද දවසේ ඔබේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති මේවා සාර්ථක කරගන්න ඔබේ ලග්නය අනුව අද ග්‍රහචාරය කොහොමද කියලා බලන්න හිරුත් එක්කලා තවදුරටත් රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබේ පුදුනේ කුජ ග්‍රහයාට මේෂ ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහය රවිත් එක්කලා 6 වැනි තමයි අද දවසේ ගමන් කරන්නේ. බුධ සිකුරුත් එක්කලා 7 වැනි ගමන් කරනකොට සෙනසුරු ග්‍රහයා 9 වැනි ගමන් කරනවා. බ්‍රහස්පති 8 වැනි ගමන් කරනවා. මෙන්න මේ විදිහට තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. බොහෝ දුරට සුභඵලදායක දවසක් වගේ අද දවසේ පෙන්නුම් කරන්නේ. ඔබේ රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ උසස් අයගේ උදව්පකාර ලබා ගන්න පුළුවන් වෙයි. ඔබ යම්කිසි දියුණුවට කරන කටයුත්තක් වෙනේ යම්කිසි ණය මුදලක් හිම ගන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඒක ලබා ගන්නත් අද දවසේ අවශ්‍ය අංශ වලින් සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලබා ගන්න පුළුවන් වෙයි. උත්සාහයේ ධෛර්යය උනන්දුව වැඩි වෙයි. රාජ්‍ය අංශයෙන් නැත්නම් නීතිමය අංශයෙන් යම්කිසි සහයෝගයක් බලාපොරොත්තු වෙන හිටියනම් ඒකත් කරගන්න අද අපහසු වෙන එකක් නැහැ. කොහොමනත් ඔබේ දවස තරමද්දොට කාර්ය බහුල වෙන්න පුළුවන්. දවසේ කටයුතු සාර්ථක කරගන්න ඔබත් ඔබේ ආගම සීකරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. මොන ආගමකට උනත් කමක් නැහැ. මමගේම සියලු දෙනාම සැපවත් වේවා සුවපත් වේවා කියලා ටික වෙලාවක්වත් මෙත් වෙලන්න. විශේෂ සුබ කටයුතුකට නිමසින් බැහැර යන බලාපොරොත්තු වෙනවා නම් උදේ 10:29 දෙන සුබ මොහොතෙන් පිටත් වෙන්න. සුබ පාට අඳිනත් අමතක කරන්න එපා. අද ඔබේ සුබ පාට වන්නේ මිශ්‍ර ලා පාට. ජය අංකය වන්නේ අංක 6. දවස සාර්ථක දවස බඩපත් කරන්න නියත වශයෙන්ම ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ පුදුනේ සිකුරු ග්‍රහයාටම වෘෂභ ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය බුධත් එක්කලා 6 වැනි ගමන් කරනකොට රවි කුජ 5 වැනි ගමන් කරනවා. සෙනසුරු ග්‍රහය 8 වැනි කේතුත් එක්කලා ගමන් කරනවා. රාහු 2 වැනි ගමන් කරනවා. මෙන්න මේ විදිහට තමයි දවස උදා වෙලා තියෙන්නේ. බොහෝ දුරට වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර ඵලදායක තත්වයක් අද දවසේ පෙන්වම් කරනවා. ඔබේ දූ දරුව පිළිබඳ යහපත් තත්වයක් ඇති වෙයි. ඔබ තාමත් ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ව්‍යාපාර වලට ආයෝජනය කරන මුදල් වලින් ලාභ ලබා ගන්න පුළුවන් වෙයි. ව්‍යාපාර ස්ථානයේ රැකියා ස්ථානයේ සේවක සේවිකාන්ගේ සහයෝගයත් අද ලබා ගන්න පුළුවන් වෙයි. සත්ව කරුණා වැඩියෙන් ඇතිවන දවසක් වගේ අද දවස පෙන්වම් කරන්නේ. ඔබත් ණය මුදලක් හිම ගන්න බලාපොරොත්තු වෙන හිටෙන එක සාර්ථක කරගන්නත් පුළුවන් වෙයි. කොමනත් වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු ඊරාෂ්ට කපලයක් තියෙනවා කියලා අමතක කරන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා ශරීර සෞඛ්‍ය රැකගැනීමට වැඩියෙන් සැලකිලිමත් වීම තමයි වැදගත් වෙන්නේ. කරණීයමිත සූත්‍රය කියලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ටික වෙලාවක්වත් මෙත් වෙලන්න. විශේෂ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන නිවසින් බැහැර වෙන බලාපොරොත්තු වෙන නම් උදේ 10:29 දෙන සුබ මොහොතෙන් උතුරු දිසා බලා පිටත් වෙන්න. මිශ්‍ර ලා පාට අඳින්න. අද ඔබේ ජය පාට වන මිශ්‍ර ලා පාට ජය අංකය වන්නේ අංක 6. දවස දිනා ගන්න ඔබටත් අපහසු වෙන එකක් නැහැ. ඔබේ ලග්නේ මිතුන නම් ඔබේ ලග්නාධිපති බුධගහ ග්‍රහය සිකුරුත් එක්කලා විද්‍යාස්ථානයේ ගමන් කරනකොට රවි කුජත් එක්කලා 4 වැනි ගමන් කරමින් ඉන්නවා. සෙනසුරු 7 වැනි කේතුත් එක්කලා ගමන් කරන ලග්නේ රාහු ගමන් කරමින් ඉන්නවා. හිතේ චංචල බවක් චිත්ත ඒකාග්‍රතාවට යම් කිසි ප්‍රමාණයක බාධා තත්වයක් ඇති වෙන්න පුළුවන් බවක් අද දවසේ පෙන්වම් කරනවා. කොමනත් ඔබ ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. දූ දරුවන්ගේ දියුණුවට කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ව්‍යාපාරයක දෙන නම් මුදල් ආයෝජනය කිරීමේ ලාභ ලබා ගන්නත් අද අපහසු වෙන එකක් නැහැ. තරමක් දුරට හදිසි කෝපය ක්ෂණික කෝපය කලබල වීම වගේ දේවල් නිසා පෞලි සමාජිකත්වයක් කියලා අමනාපකම් ඇති වෙන පුළුවන් තත්ත්වයක් අද පෙන්නුම් කරනවා. මේ නිසා ඉවසීමෙන් දූරදර්ශීව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔබත් ඔබේ ආගම සීකරල දවසේ කටයුතු ආරම්භ කරන්න. බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. ටික වෙලාවක්වත් මෙත් වෙලන්න. විශේෂ සුබ කටයුතු නිවසින් බැහැර වෙනා නම් උදේ 10:29 උතුරු දිසා බලා පිටත් වෙන්න. ජය පාට අඳින්න අමතක කරන්න එපා. අද ඔබේ ජය පාට වන්නේ ලා කොළ පාට. ජය අංකය වන්නේ අංක 4. දවස දිනා ගන්න ඔබටත් අපහසු වෙන එකක් නැහැ. ඔබේ පුදුනේ කටක ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපති ඒ වගේම
තුන්වැන්නේ රවි සමග බුධ ගමන් කරනකොට හතරවැන්නේ බුධ සහ සිකුරු ගමන් කරනවා පස්වැන්නේ බ්‍රහස්පති ග්‍රහය ගමන් කරනවා මේ විදිහට තමයි කටක ලග්නීමේ දවස උදා වෙන්නේ බෝධුරට සුබඵලදායක තත්ත්වයක් අද ඇති වෙනවා අසල්වාසින් එක්කලා තිබෙන අමනාපකම් දුර වෙයි සුවජතාවය වර්ධනය වෙයි සහෝදරය පිළිබඳ සතුටුදායක ආරංචියක් ලැබෙනත් දවස ඉඩ තිබෙනවා ප්‍රයෝජනවත් ප්‍රතිඵලදායක කෙටි ගමන් බිමන් කියපෙකුත් අද දවසේදී නිල තියෙනවා ඒ වගේම ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් වෙයි ගෙදරට අලුත් ගෘහ භාණ්ඩයක් ගන්නා වගේ දෙයකටත් අද හිත යොමුමින් ඉඩ තියෙන බවක් තමයි පෙන්වන්නේ කරන්නේ දවස ජයග්‍රාහි දවස බවට පත් කරගන්න ඔබත් ඔබේ ආගම සීකල දවසේ කටයුතු ආරම්භ කරන්න බෞද්ධෙක් නම් බුදුරජාණන් වහන්සේට පහනක් දැල්ලා ජය පිරිත කියන්න විශේෂ සුබ කටයුතු කර නිවසින් බැහැර වෙන බලාපොරොත්තු වෙන නම් උදේ 10:47ට උතුරු දිසා බලලා පිටත් වෙන්න ජය පාට අඳින්නත් අමතක කරන්න එපා අද ඔබේ ජය පාට වන්නේ කහ පාට තැඹිලි පාට ජය අංකය වන්නේ අංක 5 නියත වශයෙන්ම දවස දින ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති ඔබේ පුදුනේ රවි ග්‍රහ යටිමි සිංහ ලග්නෙන් නම් ඔබේ ලග්නාධිපති රවි කුජත් එක්කලා දෙවැන්නේ අද ගමන් කරනවා. බුධ සිකුරුත් එක්කලා තුන්වැන්නේ ගමන් කරනකොට බ්‍රහස්පති ග්‍රහය හතරවැන්නේ ගමන් කරනවා. බොහෝ දුරට මිශ්‍ර ඵලදායක තත්වයක් තමයි අද දවසේ පෙන්눔 කරන්නේ. ගෘහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ගෙදර දියුණු කරන කටයුතු බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන් වුණත් වියදම් තරමක් ඉහළ යන බවක් පෙන්눔 කරනවා. මේ නිසා ගෙදර වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වීම තමයි වැදගත් වෙන්නේ. ඔබ ශාස්ත්‍රීය කටයුතු ලිපි ලේඛන පිළිබඳ කටයුතු නැත්නම් සම්නිවේදනයේ පිළිබඳ කටයුතු කෙදෙනවා නම් එවැනි කටයුතු වල අද සුබ ඵලදායකයි. පොරොන්දු ගිවිසුම් අත්සන් කරන අද සුබ ඵලදායක දවසක් වගේ පෙන්눔 කරන්නේ. උසස් අයගේ උදව් උපකාර ලැබෙයි. සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් බොහෝ ප්‍රශ්න විසඳ ගන්නත් අද ඔබට අවස්ථාව ලැබෙයි. ඔබත් ඔබේ ආගම සීගල්ලා දවසේ කටයුතු ආරම්භ කරන්න පුළුවන් නම් ටික වෙලාවක් මෙත් වඩන්න ජය පිරිත කියන්න. විශේෂ සුබ කටයුතු නිවසින් බැහැර වෙන බලාපොරොත්තු වෙනවා නම් උදේ 10:44 දින සුබ මොහොතින් උතුරු දිසා බලලා පිටත් වෙන්න. ජය පාට අඳින්න. අද ඔබේ ජය පාට වන්නේ රෝස පාට. ජය අංකය වන්නේ අංක 3. දවස දිනා ගන්න ඔබලා ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ පුදුනේ කන්‍යා ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපති බුධ සිකුරුත් එක්කලා ධනස්ථානයේ තමයි අද ගමන් කරන්නේ. රවි කුජත් එක්කලා ලග්නයේ ගමන් කරනකොට 10 රාහු ගමන් කරමින් ඉන්නවා. ඔබ විදේශ ගමනක් විදේශ රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුෙන් හිටියා නම් එවැනි කටයුතු වලට එවැනි ගමන් බිමන් වලට යන අද සුබ ඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. විදේශ ගමනකට යම් කිසි බාධාවක් තිබුණ නම් ඉවත් කරගන්න අවශ්‍ය අංශුලින් ආධාර උපකාර ලබා ගන්න පුළුවන් වෙයි. ඔබට අද ආදායම් තත්ත්වයේ සතුටුදායක වර්ධනයක් පෙන්වම් කරනවා. කල්පනාකාරීව කටයුතු කළොත් දවස අවසානයේදී යම් මුදලක් අතීතිර කරගන්නත් අපහසු වෙන එකක් නැහැ. පවුලේ දියුණු කරන කටයුතු බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන් වෙයි. රැකියා ස්ථානයේ, ව්‍යාපාර ස්ථානයේ, උසස් අයගේ, ඒ වගේම සේවක පක්ෂයේ සහයෝගය ලබා ගන්න අද අපහසු වෙන එකක් නැහැ. අදිෂ්ඨාන ශීලියව දවසේ කටයුතු ආරම්භ කරන්න. පළමුව ඔබේ ආගම සිහි කරන්න. ටික වෙලාවකත් මෙත් වඩන්න. පුළුවන් නම් ජය පිරිත නැත්තම් මොර පිරිත කියන්න. විශේෂ සුබ කටයුතු වලට නිවසින් බැහැර වෙන බලාපොරොත්තු වෙනවා නම් දිව්‍ය මේ සුබ මූර්තියක් යදෙනා උදේ 10:29ට මේලාට උතුරු දිසා බලලා පිටත් වෙන්න. ජය පාට අඳින්න. අද ඔබේ ජය පාට වන්නේ මිශ්‍රලා පාට. ජය අංකය වන්නේ අංක 6. දවස සාර්ථක දවස බවට පත් කරගන්න ඔබටත් ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ පුදුනේ සිකුරු ග්‍රහයටම තුලා ලග්නෙන් නම් ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය බලවත්ව බුධත් එක්කලා ලග්නේ තමයි අද ගමන් කරන්නේ. රවි කුජත් එක්කලා 12 ගමන් කරමින් දවස උදා වෙනවා. බොහෝ දුරට සතුටුදායක තත්වයක් තමයි දවස තුළ පෙන්නම් කරන්නේ. රැකියා ස්ථානයේ වගේම නිවසෙත් සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි. භාග්‍යස්ථාන අධිපති බුධ ග්‍රහය ලග්නයේ උදා වෙන නිසා පෙරපින වාසනාව භාග්‍ය දෙවියන්ගේ පීඩගෙන යම්කිසි විශ්වාසයක් ඇතුව කටයුතු කරන්න පුළුවන් බවකුත් පේනවා. ඔබ උසස් අධ්‍යාපනයේ දෙන ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. තිබුණ බාධා ඉවත් වෙයි. ඉතින් අද දවසේ කටයුතු අදිෂ්ඨාන ශීලිය ඔබත් ආරම්භ කරන්න. වියදම් පාලනය කර ගැනීමට වැදගත් තත්වයක් අද දවසේ පෙන්වන්න පුළුවන්. ටිකක් වියදම් ඉහළ යන්න පුළුවන්. මේ නිසා වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන උසස් අයත් එක්කලා කටයුතු කරන ටිකක් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. උසස් කෙනෙක් නැත්නම් අමනාපෙන්න ඉඩ තියෙන බව පේනවා. ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ජයග්‍රහණය බලාපොරොත්තු වෙන නිවසින් බැහැර වෙන නම් උදේ 10:29ට උතුරු දිසා බලලා පිටත් වෙන්න. සූර්ය පිරිත කියන්න. ජය පාට අඳින්න. අද ඔබේ ජය පාට වන්නේ මිශ්‍ර ලා පාට. ජය අංකය වන්නේ අංක 6. දවස දිනා ගන්න ඔබලත් අපහසු වෙන එකක් නැහැ. ඔබේ පුදුනේ කුජග්‍රහය හැටීමේ වෘෂික ලග්නෙන් නම් ඔබේ ලග්නාධිපති අඟහරු නැත්තම් කුජග්‍රහය රවිත් එක්කලා 11 තමයි අද ගමන් කරන්නේ. බුධ සිකුරුත් එක්කලා ව්‍යාධිපාඩු ස්ථානයේ ගමන් කරන ලග්නේ බ්‍රහස්පති උදා වෙමින් තිබෙනවා.
රැකියා ව්‍යාපාර ස්ථානවල තත්ත්වය සතුටුදායකයි. උසස් අයගේ ආධාර උපකාර ලැබෙයි. රැකියා නැති අයට රැකියා ලාභ පෙන්වන දවසක් වගේ අද දවස පෙන්වුම් කරන්නේ. ඒ ඔබ පිළිබඳ සමාජයේ තිබෙන පිළිගැනීම අද වැඩි වෙයි. නායකත්ව ගුණාංග ඉස්මතු වෙයි. තනතුරේ නැත්තම් තත්ත්වයේ උසස් වීමක් වගේ දෙයක් ලැබෙන්නත් අද දවසේ කරුණු යෙදෙන ඉදිරිතින බව පෙන්වුම් කරනවා. දරුවන්ගේ තත්ත්වය සතුටුදායකයි. ඔබ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් නැත්තම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හොඳ ගුරුවරුන්ගේ ඇසුර ලබා ගන්නත් අද දවසේ ඉදිරි තියෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඔබත් අධිෂ්ඨාන සීලීව දවසේ කටයුතු ආරම්භ කරන්න. බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. මොන ආගමකට අයත් වුණත් කමක් නැහැ, මම වගේම සීල දෙනාම සුවපත් වේවා කියලා ටික වෙලාවක්වත් මෙත් වැඩන්න. ජයග්‍රහණය බලාපොරොත්තු වෙන නිවසින් බැහැර වෙන්න යනවා නම් දිව්‍යමය සුබ මූර්තියක් කියන උදේ 10:29ට මේ වෙලාවට උතුරු සබල අපිටත් වෙන්න. ජයපාට අඳින්නත් අමතක කරන්න එපා. අද ඔබේ ජයපාට වන්නේ සුදු පාට ක්‍රීම් පාට. ජයංකය වන්නේ අංක 2. දවස දිනා ගන්න ඔබටත් අපහසු වෙන එකක් නැහැ. ඔබ ඉපදුනේ ධනු ලග්නේ නම් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය 12 ගමන් කරනවා. රවි කුජත් එක්කලා දිග්බලව දහවන්නේ ගමන් කරනට සිකුරු බුධත් එක්කලා 11 වෙනේ ගමන් කරනවා. මෙන්න මේ විදිහට තමයි අද දවසේ උදා වෙලා තියෙන්නේ. බොහෝ දුරට සුබඵලදායක තත්වයක් තමයි අද දවසේ පෙන්වුම් කරන්නේ. රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ ඔබේ නායකත්ව ගුණාංග ඉස්මතු වෙයි. සමාජයේ කැපී පෙනෙන තත්වයක් ඇති වෙයි. සෙනසුරු ග්‍රහයා ලග්නේ ගමන් කරමින් තිබුණත් අද ඒ අපල තරමක් දුරට දුර වෙලා ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් ශක්තියක් ධෛර්යයක් ලැබෙයි. බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගන්න තරම් උසස් අයගෙන් රාජ්‍ය අංශයෙන් නීතිමය අංශ වලින් යම් කිසි දව බලාපොරොත්තු වෙනා නම් ඒක ලබා ගන්න පුළුවන් බවක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. ඉතින් ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. විශේෂ සුබ කටයුතු නිවසින් බැහැර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් උදේ 10:44 දින දිව්‍යමය සුබ මූර්තියෙන් උතුරු සබල පිටත් වෙන්න ජයපාට අඳින්න අමතක කරන්නත් එපා. අද මේ ජයපාට වන්නේ දිලිසෙන සුදු පාට. ජයං කියවන්නේ අංක 1. දවස දිනා ගන්න නියත වශයෙන්ම ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ පුතුනේ සෙනසුරු ග්‍රහයට මේ මකර ලග්නේ නම් ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය කේතුත් එක්කලා 12 වෙනේ ගමන් කරනවා. රවි කුජ 9 වෙනේ ගමන් කරනවා. බුධ සිකුරු 10 වෙනේ ගමන් කරනවා. බ්‍රහස්පති 11 වෙනේ ගමන් කරනවා. මෙන්න මේ දිනවල තමයි අද දවසේ උදා වෙලා තියෙන්නේ. බොහෝ දුර සුබඵලදායක තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලබා ගන්න පුළුවන් වෙයි. යහපත් මිතුරන් අඳුරා ගන්නත් අද දවසේ අවස්ථාව ලැබෙන බවක් පෙන්වම් කරනවා. මකර ලග්නේමියන්ගේ භාග්‍ය වාසනා උදා වෙන දවසක් වගේ අද දවසේ පෙන්වම් කරන්නේ. ඔබ උසස් අධ්‍යාපනය දෙන ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. විදේශගතව අධ්‍යාපනයක් ලබන්න බලාපොරොත්තු වන නම් එවැනි කටයුතු වලට අද සාර්ථක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ කටයුතු සාර්ථකව කරගන්න උසස් අයගේ උදව් උපකාර ලබා ගන්න පුළුවන් වෙයි. යහළු යෙහෙළියන් එක්කලා සතුටින් කාලය ගත කරන්නත් පුළුවන් වෙයි. ඒ වගේම විදේශ ගමන් පිළිබඳ කටයුතු වලට තරමක බාධා තත්ත්වයන් ඇති කරන බව පේනවා. බිරිඳ නැත්නම් සැමියාට මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි දවසේ පෙන්වම් කරන්නේ. ඔබත් ඔබේ දවසේ කටයුතු අධිෂ්ඨාන සීලව ආරම්භ කරන්න. පළමුව ඔබේ ආගම සිහි කරන්න. මොන ආගමක් වුණත් කමක් නැහැ, මම වගේම සියලු දෙනාම සුවපත් වේවා සැපවත් වේවා කියලා ටික වෙලාවක්වත් මෙත් වැඩන්න. ජයග්‍රහණය බලාපොරොත්තු වෙන නිවසින් බැහැර වෙනවා නම් උදේ 10:29 දින දිවයිනේ සුබ මූර්තියෙන් උතුරු දිසා බල පිටත් වෙන්න. ජයපාට අඳින්න. අද ඔබේ ජයපාට වන්නේ ලා කොළ පාට. ජයංකේ වන්නේ අංක 4. දවස දිනා ගන්න ඔබටත් අපහසු වෙන එකක් නැහැ. ඔබේ පුතුනේ සෙනසුරු ග්‍රහයට මේ කුම්භ ලග්නේ නම් ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය කේතුත් එක්ක 11 වෙනේ තමයි දවසේ ගමන් කරන්නේ. රවි කුජ 8 වෙනේ ගමන් කරනකොට බුධ සිකුරු 9 වෙනේ ගමන් කරනවා. බ්‍රහස්පති ග්‍රහය 10 වෙනේ ගමන් කරමින් තමයි දවස උදා වෙන්නේ. මිශ්‍ර ඵලදායක තත්වයක් තමයි කුම්භ ලග්නේ මියන්ගේ අද දවසේ පවතින්නේ. කොහොම වුණත් පසුගිය දිනවල තිබුණු ගැටලුකාරී තත්වයන් බොහෝ දුරට ඉවත් වෙන්න ඉඩ තිබෙනවා. පෙරපින වාසනාව භාග්‍ය දෙවියන්ගේ පීඩ ගැන යම්කිසි විශ්වාසයක් ඇතුව කටයුතු කරන්න පුළුවන් තත්වයකට අද දවසේ පෙන්වුම් කරනවා. කුම්භ ලග්නේ හිමි ඔබ තාමත් උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් පසුගිය දිනවල ඔබේ තිබුණු බාධා කරදර ටිකක් අවිරතා ඉවත් වෙන බවක් පේනවා. වාසනාව භාග්‍ය ගැන විශ්වාසය තියලා වැඩ කරන්න පුළුවන් තත්වයක් පේනවා. ඒ වුණත් උසස් අයත් එක්කලා කඩතුනට ප්‍රවේශම් වීමට වග බලා ගන්න. සමහර උසස් කෙනෙක් අමනාපෙන්න ඉඩ තියෙනවා. නීතියේ පිහිට ලබන්න අසීරු බව පෙනෙන නිසා නීති විරෝධී කටයුතු වලට මැදිහත් වෙන්න එපා. යටිබඩි උෂ්ණාධික රෝග තත්වයන් එහෙම තියෙනවා නම් ශරීර සෞඛ්‍ය රැක ගැනීමට වැඩියෙන් සැලකිලිමත් වෙන්න. ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. පුළුවන් නම් මොර පිළිත කියන්න. විශේෂ සුබ කටයුත්තකට ඔබ නිවසින් බැහැරව යන්නේ බලාපොරොත්තු වෙනවා නම් උදේ 10:29 දින දිව්‍යමය සුබ මූර්තියෙන් උතුරු දිසා බල පිටත් වෙන්න. ජයපාට අඳින්නත් අමතක කරන්න එපා. අද ඔබේ ජයපාට වන්නේ නිල් පාට. ජයං කියවන්නේ අංක 7. දවස දිනා ගන්න ඔබටත් අපහසු වෙන එකක් නැහැ.
ඔබේ ලග්නේ මීන නම් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය භාග්‍යස්ථානයේ තමයි අද ගමන් කරමින් ඉන්නේ. රවි කුජත් එක්කලා 7 වෙනි ගමන් කරන බුද සිකුරුත් එක්කලා 8 වෙනි ගමන් කරමින් තමයි දවස උදා වෙන්නේ. ඉතින් ආගම දහමට වැඩියෙන් හිතුවමන දවසක් වගේ දවස පෙන්නුම් කරන්නේ. පින්කමකට සමාජ සේවාවකට වගේ දෙකට අද හිතුවමන ඉර තියෙන බවක් පෙන්නුම් කරනවා. ඒ වගේ ෂණික කෝපය කලබල වීම කේන්තියන් වගේ දේවල් නිසා අමුසැමි ભેද ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් අද දවසේ පේනවා. මේ නිසා ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. හවුල් ව්‍යාපාරයක දෙන නම් හවුල් කරවන්න එක්කලා කටයුතු කරනත් බොහෝ ඉවසීමෙන් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා පේම සම්බන්ධතා ස්ථිර කරගන්නවා වගේ දේවල් වලට අද ඒ තරම්ම සුවපල දාගේ තත්ත්වයක් පෙන්වන්න කරන්නේ නැහැ. එවැනි කටයුතු තරමක් කල් දෙමීම තමයි වැදගත් වෙන්නේ. කොහොමත් දවසේ කටයුතු ආරම්භ කරන්න ඔබත් ඔබේ ආගම සීකරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. විශේෂ සුබ කටයුතුකට යන්න බලාපොරොත්තු වෙන නම් උදේ 9:25 දින දිවයේ මේ සුබ මොහොතෙන් පිටත් වෙන්න. ජයපාට අඳින්න. අද ඔබේ ජයපාට වන්නේ කහ පාට. ජයං කියවන්නේ අංක 5. දවස දිනා ගන්න ඔබටත් අපහසු වෙන එකක් නැහැ. ඉතින් මේ අසාසිත ඔබ සියලු දෙනාගේම හිතේ තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉලක්ක ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම සඳහා තුනුරංගේ නන්ත අප්‍රමාණෝගුණ බලය සහ සියලු දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.